ආයුබෝවන් නමේ ශ්‍රේණිය 8 වෙනි පාඩම ජීවීන්ගේ සන්ධාරණය හා චලනය කියන පාඩමේ ශාක චලන කියන කොටස අද මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න කැමතියි නිදසුන් ඉදිරිපත් කරමු පුතේ ශාක වලට පුළුවන් ද උත්තේජි සඳහා ප්‍රතිචාර දක්වන්න පුළුවන් මොකද ශාක ජීවීන් යටතට ගැනීම එතකොට අපිට පුළුවන් නේ උත්තේජි සඳහා ප්‍රතිචාර දක්වන්න ඒ කියන්නේ අපේ අතර තුන් දෙක ගැටුණොත් අපි අත වහාම ඉවතට ඇදලා ගන්නවා අපේ යටිපතුලේ කටුවක් කැනනොත් වහාම පාදේ ඔසවනවා මේවට කියනවා උත්තේජි සඳහා ප්‍රතිචාර දක්වීම ශාක වලට පුළුවන් මෙන්න මේ ප්‍රතිචාර දක්වීම උත්තේජි සඳහා ප්‍රතිචාර දක්වීම ආකාර දෙකකින් මේ පාඩම තුල අපි ඉගෙන ගන්නවා උත්තේජ ශාකය උත්තේජ සඳහා ප්‍රතිචාර දක්වීම එහෙම නැත්නම් අපි අර කියපු විදිහට ශාක චලන ආකාර දෙකකට අපි දැන් කතා කරමු එක ක්‍රමයකට කියනවා පුතේ අපි ආවර්ති චලන අනිත් වර්ගයට කියනවා පුතා සන්නමන චලන මුලින් බලමු ආවර්ති චලනයක් කියන්නේ මොකක්ද කියලා. පුතේ ශාකය මගින් ප්‍රතිචාරය දක්වන දිශාවත් ශාකයට උත්තේජය ලැබෙන දිශාව අතර ඍජු සම්බන්ධයක් තියෙනවා නම් ඒ කියන්නේ උත්තේජය දෙසට හෝ උත්තේජයෙන් ඉවතට පැහැදිලි සම්බන්ධයක් තියෙනවනේ එක් උත්තේජය දෙසට එහෙම නැත්නම් ඒකෙන් ඉවතට. මෙන්න මේ වට කියන ආවර්ති චලන. ඊළඟට මෙහෙම සම්බන්ධයක් නැත්තම් උත්තේජය එක දිහාවකින් එනවා හැබැයි ප්‍රතිචාරය ඒ දෙසටවත් ඒකෙන් ඉවතටවත් නෙමෙයි සාමාන්‍ය නිදහස් ප්‍රතිචාරයක්. අන්න ඒ වගේ චලන අපි හඳුන්වනවා පුතේ සන්නමන චලන. අපි උදාහරණ සහිත දැන් කතා කරමු. දැන් පුතා ඔයාලට ටිකක් තව පැහැදිලි කරගන්න මම මෙහෙම උදාහරණයක් ගන්නවා. මේ උදාහරණයක් විතරයි. දැන් පුතාගේ ගුරුතුමා ඔයාට අරගහම මෙහෙ උත්තේජය තමයි ගුරුතුමාගේ සංඥා. එහෙම නැත්නම් කියන ඔබට ආපහු යන්න. දැන් ඔයා අඬ ගැහුවොත් ගුරුතුමා දෙසට එනවා. උත්තේජයේ දෙස සංඥාව තමයි උත්තේජය. එතකොට යන්න කිව්වොත් ඒන් විරුද්ධ අතර ගමන් කරනවා. අන්න ඒ වගේ ආවර්ති චලන. දැන් අපි බලමු පුතාලගේ පාසලේ විවේක කාලයේදී සීනුව නාද වෙනවා. ළමයි ඔක්කොම දුවනවාද සීනුව නාද වෙච්චේ සීනුව තියෙන තැන නෑ ඔයාට නිදහසේ ඕන තැනකට ගමන් කරන්න පුළුවන් අන්න ඒ වගේ තමයි තේජේ දිශාව එක්ක සම්බන්ධයක් නැති චලන තමයි එතකොට සන්නමන චලන කියලා කියන්නේ පුතේ මුලින්ම අපි ආවර්ති චලන සලකා බලමු ආවර්ති චලන තියෙනවා වර්ග ගණනක් ප්‍රභාවර්ති චලන ඊළඟට තියෙනවා පුතේ ජලාවර්ති චලන ඊළඟට තියෙන ස්පර්ශාවර්ති චලන ඊළඟට තියෙන රසායනික ආවර්ති චලන ඔය වගේ ආවර්ති චලන ගණනාවක්ම තියෙනවා දැන් අපි එකක් සැලකමු ප්‍රභාවර්ති චලන මොකක්ද මේ කියන්නේ ආලෝකය තමයි උත්තේජය වෙන්නේ ප්‍රභා කියන්නේ ආලෝකයට දැන් මේ චලනය ගැන හුදට කල්පනා කරලා බලන්න මේක ආයේ අපි බෙදෙනවා ධන සහ ඍණ ලෙස අපුතට උදාහරණයක් කියන්න. අපි බලමු ශාකයක අගිස්ස කඳේ අගිස්ස ආලෝකයේ දෙසට වැඩෙන. ඔන්න ධන ප්‍රභාවර්ති චලනය. නමුත් ගසක මුල ආලෝකයේ දිහාවට වැඩෙන්නේ නැහැ. ආලෝකයේ මග ඇරලා ඉවතට තමයි වැඩෙන්නේ. අන්න පුතේ ඍණ ප්‍රභාවර්ති චලනය. ඊළඟට අපි සලකමු උත්තේජේ ජලය. එහෙනම් ජලාවර්ති චලනය. දැන් පුතා කල්පනා කරන්න ගස්වල මුල් අනිවාර්යයෙන්ම වැඩෙන්නේ පුතේ ජලය දෙසට. එහෙනම් අන්න ධන ජලාවර්ති චලක. පුතේ මුහුදු වෙරළේ වැඩෙන කොල් ගස්. හරි සමහරක් ඒවා ඍජු වෙන්න බව ඇත්ත. නමුත් සමහර කොල් ගස් ඒ ශාක වදුල අතෑරලා මුහුද පැත්තට බරව වැඩෙන්නේ ඇයි කියලා දැන් පුතා හිතන්න. ඊළඟට ගමු උත්තේජය වශයෙන් අපි ගමු පුතේ පොළොව ගුරුත්වය ඔන්න ගුරුත්වාවර්ති චලනය. එතකොට කඳ වැඩෙන්නේ ගුරුත්වයෙන් ඉහළට උඩට විරුද්ධව. එතකොට ඍණ ගුරුත්වාවර්ති චලනය. හැබැයි ගහේ මුල පොළොව යාගෙන වැඩෙන අන්න පුතේ ධන ගුරුත්වාවර්ති චලනය.
තවත් උදාහරණයක් අපි ගමු. පුතා බලන්නකෝ මල් අතර පරාගණයේදී අර පරාග කියන පුංචි අංශු වර්ධනය වෙනවා මල හරහා මලේ ඩිම්බ කෝෂයේ දක්වා. දැන් ඒ කොහොමද යන්නේ? ඒ යන්නේ රසායනික ක්‍රියාවලියක් ඔස්සේ. රසායනික ද්‍රව්‍යයකට දක්වන ආකර්ෂණයක් විදියට. අන්න අපි කියනවා පුතේ ධන රසායනික ආවර්ති චලනය. දැන් පුතා ඔය දකින්නේ හරිම ලස්සනට අර ආධාරකයක් වෙතට යම් කිසි වෙලක් වර්ධනය වන ආකාරය. එතකොට ඒක ධන ස්පර්ශාවර්ති චලනයක්. ඔය විදිහට ආවර්තී චලන අපි කතා කරලා ඊළඟට අපි යමු බලන්න සන්නවන චලන දක්වා. පුතේ සන්නවන චලනයකට අපි තව වචනයක් දෙනවා ශුනතා චලන. දැන් මම ඉස්සෙල්ලා වට පැහැදිලි කළා මේකේ උත්තේජයයි ප්‍රතිචාරයයි දිශා අතර සම්බන්ධයක් නැහැ. ඒක නිදහස් චලන. දැන් අපි උදාහරණයක් ගමු. නිදි කුම්භාශාකයේ සලකන්න පුතේ. හරි ලස්සන පත්‍ර රටාවක් ලස්සන මලක් එහෙම තියෙන ගහක් නේ මේක. දැන් පුතා මේ නිදි කුම්භා පත්‍ර ස්පර්ශ කරන්න. අන්න පුතේ නිදි කුම්භා පත්‍රිකා සියල්ල හැකිලෙනවා. දැන් දිශාවත් එක්ක සම්බන්ධයක් නැහැ. ඔයා කොහෙන් ස්පර්ශ කළත් ඒ පත්‍රිකා හැකිලෙන්නේ එකම විදියකට. අන්න අපි එකට කියනවා පුතේ ස්පර්ශ සන්නමන චලන. ඒකේ ධන ඍණ කියලා වර්ග කිරීමක් අපි කරන්නේ නැහැ. ඊළඟට පුතා සලකන්නකෝ හතුරු සියවල තෝර මාර වගේ ශාක මේවයේ පත්‍රිකා ඉර බැස ගිය පසු කියන රාත්‍රි කාලයේදී හැකිලෙන නිදා ගන්නවා කියලා අපි කියනවා. මෙන්න නමක් හදනවා පුතේ අපි නිද්‍රා සන්නමන චලනය. දපුතා දන්නවා හිරු උදාව සමග පුෂ්ප පිපෙනවා මල් පිපෙනවා. මේ මොන චලනයක්? මේ ප්‍රභා සන්නමන චලනයක්. පුතේ මේ සන්නමන චලන බොහෝමයකට හේතු වශයෙන් විද්‍යාඥයෝ කියන්නේ මේ පත්‍රිකා ආරම්භ වන තැන නටුවේ තියෙන උපදහානය නම් කොටස. මෙන්න මේ උපදහානයේ ඇතුලේ තියෙන සෛලවල ජලය අඩු වැඩි වීම. ඒකට අපි කියනවා ශුනතා වෙනස්කම්. මෙන්න මේ ශුනතා වෙනස්කම් සිදු වීමෙන්ලු අර පත්‍රිකා එක මත එක වැටිලා නිදා ගන්න එහෙම නැත්නම් හැකිලෙන්නේ. ඒ විදිහටයි ඒක පැහැදිලි වෙන්නේ. පුතා මේ රූපයෙන් අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමුකෝ. මෙන්න ආලෝකයේ උත්තේජය නම් ශාකයක අභිස්ස ඉදෙසට වැඩිම ධන ප්‍රභාවර්ති චලනය. එතකොට මුල ඍණ ප්‍රභාවර්ති. දැන් උත්තේජය වන්නේ පොළව නම් ගුරුත්වය නම් මුල ධන ගුරුත්වාවර්ති වෙනකොට ශාකය අභිස්ස කඳ පැත්ත ඍණ ගුරුත්වාවර්ති වෙනවා. ඊළඟට උත්තේජය වන්නේ ජලය නම් මුල් ජලයේ දෙසට වැඩිම පුතේ ධන ජලාවර්ති චලනය. දැන් පුතා බලන්න මෙන්න මේ රූප සටහන දිහා. මේකෙ පෙන්වන්නේ අපි පුතේ වැල්දොඩම් ශාක පත්‍රයක්. වැල්දොඩම් වල පුතා දකින වෙන මේ වගේ කොටසක් අපි දකිනා නේද පුතේ? ඔන්න ඔහොම කොටසක්. මෙන්න මේකට අපි දෙන නම තමයි පහුර. මේකට කියන්නේ පහුර. මේ තියෙන පහුරක්. දැන් පුතා බලන්න මෙන්න මේ පහුර තමාට ආසන්න ආධාරකයක් දැනුණොත් අන්න ඒ දිහාවට මේ පහුර වර්ධනය වෙලා ඒ පහුර මේ ආධාරකය වටා එතේ. අන්න ස්පර්ශාවර්ති චලනය ඒක ආධාරකයේ දෙසට වැටුන නිසා ධන ස්පර්ශාවර්ති චලනය. ඊළඟට බලන්න මේ තියෙන්නේ මලක මැද තියෙන ඡායාංගී කොටස එහෙම නැත්නම් ගැහණු කොටස. ඉහි
මේ පෙන්නන්නේ කලංකය මේ කීලය මේ ඩිම්බකෝෂය මේ ඩිම්බකෝෂය ඇතුළත තියෙන ඩිම්බය මේ තියෙන්නේ කෘමියක විසින් පරාගණයේදී උතේ අපි දන්නවා පරාගණය මල් අතර සිදු කරන්නේ කෘමීන් මගින් ඔන්න කෘමියක මේ මල වෙත පැමිණ ඔන්න පරාගයක් මේ ස්ථානයට ලබා දෙනවා දැන් උතේ පරාගය රසායනික ආවර්ති චලනයක් විදිහට රසායනික ද්‍රව්‍යයකට දක්වන ප්‍රතිචාරයක් විදිහට මෙන්න මේ ඩිම්බය කරා වැඩෙනවා දැන් බලන්න පුතා මේ රූප සටහන දිහා මේකේ වාට පෙන්වන්නේ නිදි කුම්බා ශාක පත්‍රයක මේ කුංචි යට තියෙන පත්‍රිකාන්තේ මේ පත්‍රිකා අපි ස්පර්ශ කරනකොට ඇකිලෙනවා අපේ උත්තේජය ඒ ප්‍රතිචාරයත් අතර දිශාවේ සම්බන්ධයක් නැහැ පුතේ ඉන්සා මේක ස්පර්ශ ආවර්ති නෙවෙයි සන්නමන චලනය හොඳයි පුතේ එහෙනම් අපි අද දවසේ මේ බොහොම කුංචි කොටසක් අපි සාකච්ඡා කරාන මේ ශ්‍රේණියේ අටවෙනි පාඩමේදී ඉතින් පුතා ඔය කොටස හොඳින් අවබෝධ කරගන්න මම උදාහරණත් එක්ක ඔබට ඉදිරිපත් කළේ ඔබේ ඉදිරි පාඩම් කටයුතු සඳහා මේක වැදගත් කියලා මම හිතනවා අපි යලි දවසක මුණ ගැසෙමු එතෙක් ඔබ සියලු දෙනාටම